එංගලන්ත කණ්ඩායමත් නෙදර්ලන්ත කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරගයේ පළවෙනිම අවසන් වෙද්දිම ලෝක වාර්තා කිහිපයක් අලුත් කරන්න එංගලන්තයේ සමත් වෙනවා. ඒ අලුත් වෙන්නේ එසේ මෙසේ ලෝක වාර්තා නෙමෙයි, ලේසියෙන් කඩන්න බැරි වාර්තා. එක්දින තරගයක වාර්තා වුණු ඉහළම ලකුණු ප්‍රමාණය මේ නිමේ වාර්තා කරන්න එංගලන්තයේ සමත් වෙනවා. ඒ කඩලු 4කට ලකුණු 498ක්. මීට කලින් මේ වාර්තාව තිබුණෙත් එංගලන්තයටමයි. ඒ ලකුණු 481ක් විකට් 6කට ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 2018දී ලබාගෙන. නවසීලන්ත කාන්තා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 491ක් ලිස්ට් ඒ තරගයක සරේ කණ්ඩායම ග්ලොස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 496ත් අභිභවායන් ලකුණු ප්‍රමාණයක් තමයි එංගලන්තය ලබාගත්තේ. මේ තරගයේදී එංගලන්තය 6 පහර 26ක් එල්ල කරන්න සමත් වෙනවා. මේක තමයි එක්දින තරගයක වාර්තා වුණු වැඩිම 6 පහර ගන්න. මීට කලින් එංගලන්තයම 2019 ලෝක කුසලානයේදී අෆ්ගනිස්තානයට එරෙහිව 6 පහර 25ක් එල්ල කරලා තමයි මේ වාර්තාවට හිමිකම් කිව්වේ. මේ තරගයේදී 6 පහර 26 හයිකුත් හතරේ පහර 36කුත් එක්ක ලකුණු 300ක් එංගලන්තය ලබා ගන්නේ 6 හතරේ පහරවල් වලින්. මෙහෙම කිසිම කණ්ඩායමක් එක්දින ඉතිහාසයේ ලකුණු 300ක් එක තරගයක 6 පහර හතරේ පහරවලින් ලබා ගන්න සමත් වෙලා නැහැ. මේ තරගයේදී අවසන් පන්දු වාර 10ට ලකුණු 164ක් ලබා ගන්න එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. මේක තමයි එක්දින තරගයක කණ්ඩායමක් අවසන් පන්දු වාර 10ට වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය. මීට කලින් දකුණු අප්‍රිකා කණ්ඩායම තමයි 2015 දී කොදිව් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දු වාර 10ට ලකුණු 163ක් අරගෙන මේ වාර්තාව පිහිටලා තිබුණේ. මේ තරගයේදී ජොස් බට්ලර් ලකුණු 150ක් ගන්නේ පන්දු 65කදී. මේක දෙවෙනි වෙන්නේ ඩිවිලියස් කොදෙව්වන්ට පන්දු 64කදී ලබාගත් ලකුණු 150ට විතරයි. ඔය විදිහේ ප්‍රධාන වාර්තා කිහිපයක් වගේම එංගලන්ත වාර්තා කිහිපයකුත් අලුත්ුන මේ තරගය ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියපු තරගයක් විදිහට තමයි වාර්තා පොතට එකතු වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.